හිරාමිට්ටුනි. අද උදේ පාන්දරම බැසිල් ලංකාවෙන් පැනලා ගියා. බැසිල් ලංකාවෙන් පැනලා ගියේ තමන්ගේ මව් රටමන එහෙම නැත්නම් දැනට ලකා ගහගෙන ඉන්න ඇමරිකාවට. මිනිහා පහුගේ කාලයේ පුරාම ලංකාව හූරන් කාලා තීරණාත්මක මොහොතේ මේ වෙනකොට පොහොට්ටුවින් හාල්පාරුව ටික අතරමං කරලා තමයි ඇමරිකාවට පැනලා ගියේ. මිනිහා ලංකාවෙන් පැනලා ගියේ අද පාන්දර 3:05ට තිබුණ එමිරේට් ගුවන් යානයකින්. මේ වෙනකොට ගුවන් තුරුපට ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් ලංකාවෙන් පැනලා ගියේ EK 649 දරන එමිරේට් ගුවන් යානෙ. ඔහු මුලින්ම ගිහින් තියෙන්නේ ඩුබායි වලට. ඩුබායි වලින් ඔහු යන්නේ ඇමරිකාවට. මිත්තුරුනි, මොහු විශේෂ ගමන් පරියන්තෙන් තමයි ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ සඳහා ඔහු ඇමරිකන් ඩොලර් 206ක් ගෙවුව බවත් මේ වෙනකොට ගුවන්තොට අපල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතිහාසයේ පුරාම අපේ රට හුරන් කාපෙවුන් තීරණාත්මක මොහොතේ ලංකාවෙන් පැනලා ගියා. රාජපක්ෂලා විශේෂයෙන්ම මේ රට හුරන් කන්න පුළුවන් හැම මොහොතකම හුරන් කාලා අවසානයේදී රටටම කොකා පෙන්නුවා. මේක පොහොට්ටුවුන්ට විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම හොඳ පාඩමක්. මේ වෙනකොටත් එළි වෙලා තියෙනවා හෙට දන්දෙන් පස්සේ, ඒ කියන්නේ පහුවෙනිදා, ඒ කියන්නේ ඉරිදා උදේ පාන්දර ඇමතිවරු 80කට වැඩි පිරිසක් රටින් පිටවෑමට අවශ්‍ය කරන වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මේ අතර අලස් කියන පාහරයක් තින්නවා. මුන් සියලුම දෙනා මේ රටෙන් යන්නේ අත ගසගසා නෙමෙයි අපේ තියෙන සබ්බ සකලම නාම කූරගෙන. මේක තමයි සැබෑ යථාර්ථය. ඒ නිසා හෙට දවසේදී ඡන්දෙ දෙන මිනිස්සු කැයි ගෑණි දීලා හොටු ගෑණි ගන්නවද කියන එක දෙවතාවක් හිතිය යුතු වෙනවා. මොකද අවුරුදු 70ක් තිස්සේ අපි අන්ධය වගේ කතර ගෙහිමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙනකොට අපට හතේ හත ඇදිලා යන එනම නැති තත්වයකට පත් වෙලා තියෙන්නේ. හෙට දවසේදී අපි බූරුව වගේ කතරේ ගැහුවොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ තමයි අපට විතරක් නෙමෙයි තව පරම්පරා 10කටවත් මේ රටේ මිනිසුන්ට පාන් කියා ගන්න පුළුවන් තත්වයක්වත් නිර්මාණය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බැසිල්ල වගේ උන් මේ රට හුරන් කාලා, එව නැත්නම් මිස්ටර් ටෙම්ප්‍රසන්ලා හුරන් කාලා තමන්ගේ මව් රටවන ඇමරිකාවට ගිහිල්ලා උන් ඒ සුඛිත මුදිත ජීවිත ගත කරනවා. ඔබ දන්නවා ලංකාවේ යුද්ධ කරන්න බෑයි කියලා තමයි බැසිල් ලංකාව දාලා ගියේ. එහෙම ගිහිලා ලංකාව දිහා බලාගෙන වතුරවත් බොන්න නැහැයි කියලා ඇමරිකන් පුරවාසි භාවය අරගෙන පැට්‍රල් ෂෙඩ් එක පැට්‍රල් ගගා හිටපු කාලකන්‍යා අද වෙනකොට සුපෝගභෝගී ජීවිතයක් තමයි ඇමරිකාවේ ගෙවන්නේ. කොච්චර දේශප්‍රේමය ගැන කතා කරත් බැසිල්ගේ කෙල්ල කසාද බදලා ඉන්නේ දකුණු ඉන්දියානු මිනිහෙක්. කොහොමදත් මිත්‍රෝනි, මූ දෑවැද්ද දුන්නේත් ඔබත් මගෙත් දෙයින් හොරාකාපු සල්ලි වෙලි. ඒ නිසා මේ කාලකන්‍නි කොහොම පැනලා ගියත් අවසානයේදී මුන් අපෙන් අරන් ගිය හැම සතයක්ම අය කරගන්න අපි සියලුම දෙනා කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා හෙට කතරේ ගහනකොට වැඩසටහනක් තියෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමකට ඔබ කතරේ ගෙහිම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මිත්‍රනි, අර්ගන්තු ජයග්‍රහණ නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.